පවතින තත්ත්වය මම දන අපේ මහලේකම් තුමා අපේ වාක්ෂික්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහත්මයා පාර්ලිමේන්තු හිරු සභානායක කිරියල්ල මහත්මයා අදිපේර මහත්මයා ඊයේ කරුණ දැක්වුවා ඉතින් මම විශ්වාස කරනවා මේ සිද්ධිය මේ 99 දිනක් අපේක්ෂකයන්ව සමාජිකත්වයේ අත්හිටවලා යවපු ලියුම ඒ සිද්ධිය අපිට හුදෙකලාවක් අරන් බලන්න පුළුවන් සිද්ධියක් නෙමෙයි මේක සම්පූර්ණ පින්තූරේ අපි තේරුම් ගන්නට වෙනවා මේකේ පසුබිම අපි තේරුම් ගන්නට වෙනවා මේ తත්වය එක්සත් ජාතික පක්ෂී මෑත ඉතිහාසයත් එක්ක සම්බන්ධයි දීර්ඝ අර්ගලයක් එක්ක සම්බන්ධයි ඇයි මේ తත්වෙ මේ උපක්‍රම දීර්ඝ කාලණයක් වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන යන උපක්‍රම මේ දේශපාලනික වශයෙන් මේ දුෂ්තරතුරු මාධ්‍යවල පැල කරලා ඒක තුලින් දේශපාලන පැවැත්මක් ලබා ගැනීමේ උපාය මාර්ගය අපි කාලයක් තිස්සේ දැක්කා මේක ස්ථාවර නැහැ අපි අවුරුදු 26ක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය මෙරටේ ජනනායක මෙරටේ රාජ්‍ය නායකත්වය අහිමි පක්ෂයේ බවට පත් වුණා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දුන්න නායකයෝ රනිල් වික්‍රමසිංහ මහත්මයාට ප්‍රථම මම එතුමාට පුද්ගලිකව අගෞරව කරන්නේ නැහැ අපහාස කරන්නේ නැහැ නමුත් යථාර්ථය එතුමා හැරෙන්නට මේ පක්ෂයට නායකත්වය දුන්න සියලුම නායකයෝ මෙරටේ රාජ්‍ය නායකත්වයට පත් වුණා නිදහස් ලංකාවේ දශක 7ක ඉතිහාසයෙන් අවුරුදු 30කට ආසන්න කාලයක් මේ පක්ෂේ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්නවා මේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන පක්ෂේ එකම රාජ්‍ය නායක එකම නායකයා රාජ්‍ය නායකත්වයට පත් වෙච්ච. ඇයි අපිට මෙහෙම වුනේ? ඒකයි මම කිව්වේ. මේ සිද්ධිය අපිට හුදෙකලාව අරන් බලන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේක සම්පූර්ණ පින්තූරේ තේරුම් ගන්නට ඕනි. දැන් මේක මගේ සමාජිකත්වය අතිරිරලා තිනවා. මේක පළවෙනි පාර නෙවෙයි. මාව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මේට පෙර තුන් වරක්ම දොට්ට දාලා තිනවා. උපසභාපතිත්වයෙන් දොට්ට දාලා තිනවා. අපේ පක්ෂයේ 100කට ආසන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ පක්ෂය අත්හැරලා ගිහිල්ලා තියෙනවා මට මතක් වෙනවා නන්ද මැතිව් මහත්මයා මට මතක් වෙනවා අමුණුගම මහත්මයා මට මතක් වෙනවා විජේපාල මෙන්ඩිස් මහත්මයා මට මතක් වෙනවා ධර්මදාස බණ්ඩ මහත්මයා මට මතක් වෙනවා ගාමිණී ලෝක්‍ය මහත්මයා ලක්ෂ්මන් යාපා අබේවර්තන මහත්මයා දයාරත් මහත්මයා කෙහෙලිය මහත්මයා ජොන්සන් ෆර්නැන්ඩු මහත්මයා මට දිගට පෙළ ගස්සන්න පුළුවන් 80 ගානක් 90 ගානක් මම හිතන මන්ත්‍රීවරු ගිහිල්ලා තියෙනවා මන්ත්‍රීවරු නොවන උදවිය අපේ තරුණ නායකයෝ මේ පක්ෂයට හිටපු උදවිය අහිමි වෙලා තියෙනවා අපි මේ කරන දේශපාලනයේ තේරුම මොකක්ද අපේ පක්ෂයේ දීර්ඝ කාලයක් මම හිතන 2004 ඉඳන් මේ අරගලය තිබුණා අපේ පක්ෂය උරුම ගමනින් පිටපැනලා යනවා මේක වැරදි දෙක ලංකාවේ වෙන කිසිම දේශපාලන පක්ෂයක නොතිබිච්ච අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් මේ පක්ෂෙ තිබුණා. ඒ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ නිමාවක් දැක්කා අපි මේ පහුගිය කාලේදී ඉඳගෙන. දැන් මම මේ දේශපාලනය කරන්නේ ශිෂ්‍ය 1970 දී එක්සත් ජාතික පක්ෂයේ ශිෂ්‍ය පෙරමුණ සමවාද ශිෂ්‍ය පෙරමුණෙන් තමයි මගේ දේශපාලනය පටන් ගත්තේ. පාසලක එක්සත් ජාතික පක්ෂ ශිෂ්‍ය පෙරමුණේ සමාජිකයෙක් හැටියට 1970 දී අද අවුරුදු 50ක් වෙනවා. අදේ සමවාදී ශිෂ්‍ය පෙරමුණ අහෝසි කරලා දැම්මා. තරුණ පෙරමුණේ මම ලේකම් දුරේට පත් වුණා. ඒ පත් වුණේ පක්ෂයේ තරුණ පෙරමුණේ වැඩි දෙනාගේ තරුණ පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරුණේ මම ඡන්දෙන්. ලේකම් කමට මාව පත් වුණේ වැඩි දෙනාගේ විශ්වාසය තියෙන පුද්ගලයා නායකයා නම් කරනවා. අද කෝ ඒ ප්‍රජාතන්ත්‍රවාදය. යෝන් පෙරමුණවල වැඩි දෙනාගේ විශ්වාසය තියෙන තරුණ නායකින්ව ලේකම් දුරේට එනේ මග අහුරලා Tamanට කැමති උදවිය දැම්මා. ස්වභාවික නායකයින්ට මතු වෙන්න ඉඩ දුන්නේ නැහැ. මම කියනවා මේ අර පවුඩර් බබාලා පැරචුට් වලින් එන උදවිය නායකත්වයට ගෙනාවා. පක්ෂයක් කොහොමද ඔලු උස්සන්නේ? මම මේ පක්ෂේ බේරුල් ආසනයේ සංවිධායකතුමා වුණේ කොහොමද? මම උදාහරණයක් හෙළට කියන්නම්. ආණ්ඩුකාර තනතුරු වලට ඉඹුලාන මහත්මයා හුරුල්ලි මහත්මයා මගේ පියතුමන් පත් වෙනකොට රංජන් විජේරත්න මහත්මයා ප්‍රගතිශීලී පියවරක් ගත්තා. මීට පස්සේ පක්ෂ ආසන සංවිධායකවරු පත් කරන්නේ ආසනවල පක්ෂ සංවිධානවල කැමැත්ත විමසලයි කියලා. රහස් ඡන්ද තිබ්බා. රුවන්වැල්ලේදී මේ ඉඹුලාන මෑතුමාගේ ඥාති පුත්‍රයා චූලණී කිරියල්ල පරාජයට පත් වුණා. වෙන කෙනෙක් සාමාන්‍ය පන්තිය කෙනෙක් මන්ත්‍රීදුරයට පත් වුණා. රුවන්වැල්ලේ මේ හොරෝපතානේ හුරුල්ලේ මහත්මයාගේ පවුලේ උදවිය සහයෝගය දුන්න පුද්ගලයා පරාදයි සාමාන්‍ය ගොවියෙක් හේරත් මහත්මයා පාර්ලිමේන්තුවට ආවා.
බේරුලාසනෙ සංවිධාන 98ම රහස් ඡන්දය මට පාවිච්චි කරලා තිබුණා. කල්පනා කරලා බලන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී අද තියෙනවද? එදා කොච්චර පල්ලැහැන් ශිෂ්‍ය පෙරමුණෙන් තරුණ පෙරමුණෙන් ආපු සුනිල් රංජන් ජයකොඩිලා ප්‍රේමචන්ද්‍රලා වීරවන්නිලා කොච්චර පක්ෂි ගමින් ආපු සැබ මුදල් පසුබිමක් නැති ලොකු ප්‍රභූ පවුල් වලට අයිති නොවන කී දෙනෙක් මේ පක්ෂයේ තරුණ නායකයෝ ජිනදාස නියතපාල මහත්මයා කොච්චර නායකයෝ හිටියද මේ ඔක්කොම දොරවල් වැහුවා මේක තමයි අසාධාරණය මම ඒක දිගට කියන්නේ නැහැ ජනතා අපේ ජනතාවගේ බුද්ධිය අව탁සියට කළ යුතු නැහැ ඒ නිසා තමයි එක්සත් ජාතික පාක්ෂිකයෝ පක්ෂයේ වෙනසක් අවශ්‍යයි කියන පීරණිය ඇති කෙරුවේ හොඳම උදාහරණයක් බලන්න කිරියල්ල ඇමෙතුමා නුවරදී නුවර දිස්ත්‍රික්කේ පළාත් පාලන ආයතන නියෝජිතයෝ ඔක්කොම කැඳවලා හමුවක් තිබ්බා කිරියල්ල මහත්මයා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පාසල් මිත්‍රයා නීති විද්‍යාල මිත්‍රයා අඹ යාළුවා පාර්ලිමේන්තුවේ ළඟම වාඩි කරගෙන හිටපු කෙනා සභා නායකතුමා හැම දෙයක්ම කියන කෙනා එතුමා මොකද්ද කිව්වේ මහනුවර දිස්ත්‍රික්කේ පළාත් පාලන නියෝජිතයන්ගේ හමුවෙන් පස්සේ කිව්වා මහනුවර දිස්ත්‍රික්කේ මහජන නියෝජිතයෝ ඔක්කොම පළාත් පාලන නියෝජිතයෝ ඔක්කොම මට කියනවා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් තියෙන මේ බලවේගයත් එක තමයි ගමන තියෙන්නේ වෙන ගමනකට යන්න එපා කියලා. ඒ ඒකමතික හඬට මට හිස නමන්න වෙලා තියෙනවා. අපිට යාළුකම් බලන්න බෑ. අපිට මිනිසුත් එක්ක දේශපාලනය කළ යුතුයි. එඳා මේ මහජන නියෝජිතයන්ගේ හඬත් තීරුම් අරගෙන මම මේ ගමනට එකතු වෙනවා කියලා කිව්වා. මේ පීඩණය මන්ත්‍රීවරුන්ට ආවා. මේ පල්ලැහැ පක්ෂ ක්‍රියාකාරකීන්ගෙන් සමාජිකින්ගෙන් ආව පීඩණය අපිට ආවා. නමුත් ජනාධිපති ඡන්දෙදි මොකද වුනේ? නාම යෝජනා ප්‍රකාශිත පත්කරණකම් ජනාධිපති අපේක්ෂකයව නම් කෙරුවේ නැහැ ඊට පස්සේ සිදුවෙච්ච අප්‍රසන්න සිදුවීම් තමුන්නාස දන්නවා රහසක් නෙමෙයි රටම කතා කරනවා අද මෙතෙන්දි ඒ පීඩණය නිසා කෘත්‍යාධිකාරි මණ්ඩලයට සිද්ධ වුණා තීන්දුවක් ගන්න රජයට විරුද්ධ සියලු බලවේග ඒකරාශි කරලා සන්ධානයක් පිහිටවිය යුතුයි කියලා අන්තිමට මේ යෝජනාව ගෙනාවේ කවුද කෘත්‍යාධිකාරි මණ්ඩලයට රනිල් වික්‍රමසිංහ මහත්මයාටම සිද්ධ වුණා ඒ යෝජනාව ගේන්න ගෙනල්ලා මේ සන්ධානයේ නායකත්වය පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට දිය යුතුයි කියලා යෝජනා කළා. ඒකමතිකව සම්මත වුණා. නාම යෝජනා මණ්ඩලයේ සභාපතිකම එතුමාට දිය යුතුයි කියලා යෝජනා කළා. ඒකමතිකව සම්මත වුණා. මහලේකම්වරයා තෝරන අයිතිය එතුමාට දිය යුතුයි කියලා යෝජනා කළා. ඒකමතිකව සම්මත වුණා. අගමැති අපේක්ෂකයා පක්ෂ නියෝජ්‍ය නායකයා විය යුතුයි කියලා යෝජනා කළා. ඒකමතිකව සම්මත වුණා. ඊළඟ රැස්වීමේදී මේ යෝජනාව මේ වார்த்தාව සත්‍ය වார்த்தාවක් හැටියට අනුමත කළා. දැන් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව ගත්ත තීන්දුව උල්ලංඝනය කරන්නේ කවුද? මේකෙන් වාසි දෙන්නේ කාටද? මේකෙන් කාගේ පැවැත්මද සහතික කරන්නේ? හිතලා බලන්න. අපේ ජනතාවගේ බුද්ධිය අව탁සියට කළ යුතු නෑ. මේ යන ගමන මොකද්ද කියලා තීරුම් ගන්න. ඒ වගේම අද ඒ මම කියන්නේ මේ පක්ෂය කියන්නේ සිරිගොත මන්දිරිය කියන ගොඩනැගිල්ල නෙමෙයි. පක්ෂය කියන්නේ ලකුණක් නෙමෙයි. පක්ෂය කියන්නේ ප්‍රතිපත්ති. එක්සත් ජාතික පක්ෂය කියන පක්ෂයේ එදා ඩී.එස්. සිරිනායකලා ඩඩ්ලි සිරිනායක මහත්මයලා ජයල් ජයවර්ධන මහත්මයලා උදාර පක්ෂයක් මෙරටේ ඇති කළේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක් තිබුණා අදීන විදේශ ප්‍රතිපත්තියක් අපිට තිබුණා අපි බැද ගියේ දකු අපි මේ බර වුණේ නැහැ කාටවත් මට මතක් වෙනවා ජයල් ජයවර්ධන මහත්මයා ජර්මනි මේ ජපානයට ගිහිල්ලා බලගතු රටවල් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපානේ වැටිච්ච වෙලාවේ ජපානෙන් වන්දිල් ගන්න ඕනේ කියලා කියපු වෙලාවේ පළමු වෙඩිමුරිය තිබ්බ ජයල් ජයවර්ධන මහත්මයා නහි වීරේන ගාතාව කියලා වැටිච්ච රටකින් වන්දිල් ගන්න හොඳ නැහැ අපි සමාව දීලා ඒ රටට උදව් කරමු නැගී හිටින්න කියලා කිව්වා අදත් ජපානයේ ණයගැති බවින් කතා කරනවා මුළු කොමියුනිස්ට් ලෝකෙම වර්ජනය කරන්නට මේ බලගතු රටවල් තීන්දුව කරපු වෙලාවේදී එක්සත් ජාතික පක්ෂය සිරිනායක මහත්තුරු ජයල් ජයවර්ධන මහත්මයලා හාල් රබර් ගිවුසුම අස්සම් කළා චීනයත් එක්ක අදීන විදේශ ප්‍රතිපත්තියක් අපිට තිබුණා අපි එහෙමයි කටයුතු කළේ නමුත් පහුගිය කාලෙදි මේ පක්ෂයට මොකද වුනේ අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයෙන් ඈත් වුණා මේ ජනතාවට සංවේදී වුණේ නැහැ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුල නැති කෙරුවා අපි විපාක වින්දා අවුරුදු 30කට ආසන්න කාලයක් ජනතාව අපට දඬුවම් දුන්නා මේ රටේ ජනතා රාජ්‍ය නායකත්වයට අපේ නායකයෙක්වත් නොකර මේ දඬුවමින් අපි පාඩම් උගත යුතුව තිබෙනවා ඒ නිසායි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ ඉතින් දැන් මේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නියෝජ්‍ය නායකත්වයේ අත්හිටුවලා රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයාගේ නායකත්වයේ අත්හිටුවලා මේ මොකද්ද කරන්න යන්නේ අපේ පළාත් පාලන නියෝජිතින් බය කරන්න හදනවා මේක 18 වෙනි සියවස නෙමෙයි මේක 21 වෙනි සියවස අර නිලමෙල යනකොට කානුවට බැහැලා ලේන්සු අතට ගත්ත යුගය තමයි කියලා හිතාගෙන ඉන්නවා මෙහෙම දේශපාලනය කරන්න පුළුවන් කමක් නැහැ මේ වැඩවසම් දේශපාලනය මේ පෞල්වාදී ගෝත්‍රික දේශපාලනය එක්සත් ජාතික පක්ෂයේ උරුම දේශපාලනයක් නෙමෙයි මේක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිච්ච පක්ෂයක් ඉඳගෙන මේ පක්ෂේ නායකයෝ තීන්දුව කරන්නේ වැලව්වක් ඇතුලේ නෙමෙයි ගෙවල් ඇතුලේ නෙමෙයි පක්ෂ සමාජිකත්වය තීන්දුව කරන්නේ එහෙම උදාර ඉතිහාසයක් අපිට තියෙනවා
මේක මේ විදියට යන්න දෙන්න පුළුවන් කමක් නැහැ කියන එක තේරුම් ගත්ත නිසා තමයි මේ වෙනස එක්සත් ජාතික පක්ෂය ඇති කරලා තියෙන්නේ. දැන් උත්සාහ කරනවා මේ වගේ අත්විතුණ ලියුම් දීලා. මේක නිෂ්ඵල දෙයක්. මේ කෙරෙන වැඩක් නෙමෙයි. විහිළුවක් මේක. මේ මට හිතෙනවා මේක මේ විනෝද සමයක් දෙනවා වගේ කියලා. මේ මාධ්‍යත් එක්ක දුෂ්ටරතුරු පැල කරලා සුපුරුදු ගේම් එක ගෙනියන්න හදනවා ඉඳගෙන. මෙහෙම කරන්න පුළුවන් කමක් නැහැ. මේක නීතිමය වශයෙන් අපි ශක්තිමත්. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගත තීරණයත් එක්කයි අපි ඉන්නේ. ඒකමතික තීරණයත් එක්ක අපි ඉන්නේ. මේ තීරණයේ උල්ලංඝනය කරලා හතර පහ දිනෙකගේ කල්ලියක් එක්සත් ජාතික පක්ෂයත් සිරිගත මන්ත්‍රියත් ප්‍රාණ යපකරුව බවට පත් කරගෙන තියෙනවා. මට මතක් වෙන්නේ හරියට මේ අර චීනයේ හතර දිනාගේ කල්ලිය වගේ මාවෝ සේතුන්ගේ බිරිඳ හතර දිනෙක ඉඳගෙන ඩෙන් ෂියාවෝපින්ව හිරේට දාලා මාවෝ සේතුන්ව ප්‍රාණ යපකරුවෙක් කරගෙන සංස්කෘතික විප්ලවයක් දියත් කළා. ඩෙන් ෂියාවෝපින්ට වද හිංසාවල් දුන්නා. අන්තිමට මොකද වුනේ? සත්‍ය යටපත් කරන්න බෑ ඒක මතු වෙනවා. ඩෙන් ෂියාවෝපින් මේ රාජ්‍ය බලය ගත්තා. අද චීන එයාට ඇමරිකන් ගැත්තෙක් කිව්වා අධිරාජ්‍යවාදීන්ගේ ගැත්තෙක් කිව්වා අන්තිමට මොකද වුනේ අද චීනය ආර්ථික අතින් හමුදාමය අතින් ලෝකේ දෙවැන්ත යෝධියෙක් බවට පත් වෙලා තියෙනවා මේ කල්ලියේ මේ ග්‍රහණයෙන් එක්සත් ජාතික පක්ෂය මුදවගෙන මේක අපේ උරුමයට අප ගෙන ආ යුතුව තියෙනවා මේක මේ අත්තිටෙව්වා අස්කලා මේ මේ උපාය මාර්ග මේ අවුරුදු 20ක දශක දෙකක් තිස්සේ අපි දකිනවා මේවා කරපු දේවල් අරයා වාස් කරනවා මෙයා වාස් කරනවා මෙයා වයින් කරනවා උපසභාපතිකම් වලින් අයින් කරනවා මේ ඔක්කොම කරනවා දැන් පළාත් පාලන නියුතුන් බය කරන්න හදනවා ඔගොල්ලෝ මේ මේ සජිත් මැතිතුමාගෙත් එක්ක ඉන්න බලවේගිට ගියොත් එහෙම ඔයගොල්ලන්ගේ මන්ත්‍රීකම නැති වෙනවා පඩිය නැති වෙයි කියලා ඒ ඒ මහජන නියුතුන්ගේ බුද්ධියට අවතක් සිරු කරන්ට එපා බය කරලා දේශපාලන ජයග්‍රහණ ලබන්න පුළුවන් කමක් නැහැ මොකද්ද මේ කරන්න යන්නේ එක නායකයෙක් කියනවා අපට ආරාධනා කළොත් අපි අය ආණ්ඩුවත් එක්ක එකතු වෙනවා කියලා. මොකද්ද මේ විහිළුව? කොහටද මේ යන්න හදන්නේ? තමන්ට තියෙන නඩු හබ වලින් බේරෙන්න, තමන්ගේ තියෙන වෙළඳ ගනුදෙනු කරන්න මම කාටවත් අපහාස කරන්න කැමති නෑ. නමුත් මේ යථාර්ථයේ තීරණ ගන්න පහුගිය කාලේදී මොනවද වුනේ? මොනවද කළේ? මේ 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 ග්‍රහණයෙන් මුදවගෙන මේක සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්, සැබෑ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී තියෙන පක්ෂයක් සහ අපේ පොදු සටන ප්‍රධාන සටන තියෙන්නේ කාත් එක්කද කියන අරමුණ තේරුම් ගන්න ගමන යා යුතුව තියෙනවා. අද මොකද්ද මේ කරන්නේ? මේ මේ දැන් එක්සත් ජාතික පක්ෂිකයෝ විතරක් නෙමෙයි අපේ මහජන නියෝජිතයෝ පමණක් නෙමෙයි අපේ මන්ත්‍රීවරු 90%ක් මෙතන ඉන්නවා. මා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි දෙනා මෙතන ඉන්නවා. ඒගොල්ලන්ව කැඳවන්නේ නැතුව ඊ රැස්වීමක් අරහෙ තියෙනවා. වැඩි දෙනා මෙතනට එනවා. මොකද්ද මේ මේකේ විහිළුව? මේ මේ විදියට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ බබ කියන්නේ හැදුවේ ඒගොල්ල මේ වැඩි මේ ටික දෙනෙක්ට මේ ග්‍රහණය තියාගෙන මේ ගම් මේ ගමන යන්න දෙන්න පුළුවන් කමක් නැහැ. මේ වැඩ කරන්නේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය. අපි තේරුම් ගත යුතුව තිබෙනවා. ආණ්ඩුවත් එක්ක මේ මේ ගමන යන්නයි හදන්නේ. ආණ්ඩු විරෝධී බලවේග ඒකරාශිකල යුතු අවස්ථාවක එක්සත් ජාතික පෙරමුණේ හිටපු හවුල්කාර පක්ෂ සියල්ලම තීන්දුව කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් තියෙන මේ බලවේගයට එකතු වෙන්න. ඉතල බලන්න චම්පික රණවක ඉන්නේ මෙතන. රාධාකෘෂ්ණන් ඉන්නේ මෙතන මනෝ ගණේෂන් ඉන්නේ මෙතන රවුෆ් හකීම් ඉන්නේ මෙතන ලිෂාඩ් බදුල්ටින් ඉන්නේ මෙතන දිගම්බරම් ඉන්නේ මෙතන වෙල්ගමත් ඉන්නේ මෙතන මේ හැමෝම එකතු වෙලා තිනවා ඒක අවස්ථාවකදී නායකයෝ කිව්වා සජිත් ප්‍රේමදාසගෙන්ගේ නායකත්වයෙන් මේ බලවේගීය සන්ධානය පිහිටුවන්නේ නැත්නම් අපිට වෙන විකල්පයක් ගැන හිතන්න වෙනවයි කියලා ඇයි ඒ ජනතාවගේ හද ගැස්ම තේරුම් අරන් තිනවා ඒගොල්ලෝ අපේ මන්ත්‍රීවරු තේරුම් අරන් තිනවා සජිත් ප්‍රේමදාස මේ තනතුර ඉල්ලුවේ නැහැ. ඒක අවස්ථාවකදී කිව්වා මේ ප්‍රශ්න නිරාකරණය කරන්න ආපු කට්ටියක් කිව්වා අපි කරු ජයසූරි මහත්මයාට නායකත්වය දීලා එකඟත් එකට යමු කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයා කැමති වුණා. කියලා හම්බ වෙලා කරු ජයසූරි මහත්මයාට කිව්වා ඔබතුමා නායකත්වය බාර ගන්න. මට නායකත්වයට එන්න හදිසියක් නැහැයි කියලා. නමුත් මොකද වුනේ? ඒකට අවස්ථාව දුන්නේ නැහැ. ඒකට කැමති වුනේ නැහැ. නොකිත හේතු කිව්වා. ඊට කලිනුත් වරක් පොදු අපේක්ෂකයා හැටියට කරු ජයසූරි මහත්මයා ඉදිරිපත් කරන්න ඒ මධ්‍යස්ථ බලවේග කටයුතු කරනකොට කිව්වේ එක්සත් ජාතික පක්ෂයෙන් නම් මම තමයි අපේක්ෂකයා. නැත්නම් වෙන එහෙම නැත්නම් වෙන පැත්තකින් දාන්න. වෙන කෙනෙක්ට දෙන්න පුළුවන් කමක් නැහැ කියලා කිව්වා. මේව තමයි යථාර්ථය. මේව තේරුම් ගන්න මේ විදියට මේ පක්ෂයට යන්න දෙන්න පුළුවන් කමක් තියනවාද? ඒකයි මම කිව්වේ. මේ සිද්ධිය හුදකලාව ගන්න එපා සම්පූර්ණ පින්තූරේ ගන්න. අනික අද ලෝක දේශපාලන දිහා බලනකොට සාම්ප්‍රදායික පැරණි පක්ෂ, කල්ලිකුත්ක්ෂ පක්ෂ දියාරු වෙනවා. නමුත් මේක ඒ වගේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු පෙරමුණ බිහි වෙච්ච විදිහට නෙමෙයි මේක බිහි වෙලා තියෙන්නේ. මේක එක්සත් ජාතික පක්ෂයේ දියවීමක් නෙමෙයි. මේක එක්සත් ජාතික පක්ෂයේ නිර්මාණයක්. මේක එක්සත් ජාතික පක්ෂයේ උරුම ගර්මවලට එක්සත් ජාතික පක්ෂය අවතීර්ණ කරන්නට ගන්න උත්සාහයක්. මේක එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘවරුන්ගේ උදාර පරමාර්ථවලට එකඟව ශක්තිමත් ගමනක් යන්න ගන්න උත්සාහයක්.
ප්‍රජා අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පැහැදිලිව පෙන්눔 කරන මේක අවස්ථාවක් මේකේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ උරුමකරුවෝ සජිත් ප්‍රේමදාස කියන්නේ තමන්ගේ පියතුමන්ව එක්සත් ජාතික පක්ෂ දේශපාලනය නිසා අහිමි කරගත්ත පුද්ගලයෙක් රංජිත් මද්දුම බණ්ඩාර කියන්නේ තමන්ගේ පියතුමන්ව එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය නිසා නැති කරගත්ත කෙනෙක් පක්ෂේ නායකයා ගිහිල්ලා පාර්ලිමේන්තු ඡන්දකදී රංජිත් මද්දුම බණ්ඩාරට ඡන්ද දෙන්න එපයි කියලා කියනවා වෙල්ලස්සේ මිනිස්සු දිස්ත්‍රික්කේ පළවෙනි යට එතුමා තෝරලා පාර්ලිමේන්තුවට එවනවා මොකද්ද තිය ලැජ්ජයි මේ තත්වය මෙහෙම වෙන්න බෑ නායකයෙක් කිව්වොත් ඒ හඬ ජනතාව පිළිගත යුතුයි ඒ විශ්වාසය නැති කරගෙන තියෙනවා එනිසා පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි මේ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය යලි ශක්තිමත් කළ යුතුයි මේ පක්ෂයේ උදාර අරමුණු වලට මේ පක්ෂය ගෙන යා යුතුයි මේ ප්‍රජා පක්ෂයේ තිබිච්ච සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රය අපේ මේ නිදහස් අධ්‍යාපනයේ ලබා දුන්න නායකයෝ හිටියේ අපේ පක්ෂයට නිදහස් සෞඛ්‍ය සේවයේ ලබා දුන්න නායකයෝ හිටියේ මේ පක්ෂයට නිකම් පොත් ටික දුන්න නායකයෝ හිටියේ ඉදම් ටික නිකන් දුන්න ජනපද ව්‍යාපාර ඇති කරපු නායකයෝ හිටියේ ජනසවිය දුන්න නායකයෝ හිටියේ අපට තිබුණේ නව ලිබරල් මේ අන්ත ධනවාදී අන්ත දක්ෂිණාංශික න්‍යාය පත්‍රයක් නෙමෙයි අපට තිබුණේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක් ඒ න්‍යාය පත්‍රයෙන් බැහැර වුණා අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී අහිමි කෙරුවා ඒවට දඬුවම් දුන්නා ඒව නිවැරදි කරගෙන ගමන යන්න උත්සාහ කරනකොට සියලු බලවේග එකතු කළා මේ අධිපතිවාදී ආණ්ඩුව ජනතාවගේ දුක වේදනාව අඳුනන්නේ නැති ආණ්ඩුව පරාජයට පත් කරලන්ට අපි හැමෝම එකතු වෙලා ශක්තිමත් ගමනක් යා යුතු අවස්ථාවකදී ඒ බලවේගය දෙකඩ කරන්න හදන මේ කුමන්ත්‍රණ වලින් මේ පක්ෂය බේරගත යුතුයි ඒ නිසා මේ මැතිවලන ප්‍රතිපල වලින් ජනතාව කියයි කවුද එක්සත් ජාතික පක්ෂය සිරිකොත අයිති කාර්ද කියන තීන්දුව ජනතාව දේවි මට මෙච්චරයි කියන්න තියෙන්නේ තමුන්නාසර මහත්තයා අහන්න තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන් බොහොම ස්තුතියි ඇත්ත වශයෙන්ම ප්‍රමාදයි ඇත්ත වශයෙන්ම ප්‍රමාදයි නමුත් අපේ රටේ අපේ සමහර දේශපාලනය කරන උදවියගේ වැඩවසම් සිතුම් පිතුම් තමයි මේවට හේතු වෙලා තිබුණේ යස් සර් ඔව් සර් රයිට් සර් කියාගෙන තමේ පුද්ගලික න්‍යාය පත්‍රවල පිටිවල වැඩ කළා මිසක් ජනතාවගේ හනට කන් දුන්නේ නැහැ නමුත් අද පැහැදිලි අද මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතවරු ඔක්කොම ජනතාවගේ හඬ තේරුම් අරන් තියෙනවා මතිවරණයක් ළඟ තියෙන හින්දා Tamanට අනාගතයක් නැහැ මිනිසුත් එක්ක මිනිසුන්ගේ හැඟීම් තේරුම් අරන් ගොවියොත් කියන එක තේරුම් අරන් තියෙනවා එනිසා මේ ගමන සාර්ථක හොඳ සම්දිස්ථානයක හරි ස්ථානයකට අපි ඇවිල්ලා තියෙනවා දැන් මේක ආපස්සට හරවන්න පුළුවන් කමක් නැහැ विनोद समय जनता विनोद समय जनता जीवित अपेराटे अनागति अपट पाड़े जनता मत जनता जनता बुद्धि दटन कुट मे नटवा तेरण मिनसुट मेवा रूकड़ बाबा तेरण रूकड़ कौद शबै जनता हंड तीन कुटन मिनसुट तेरण मिनसुगे बुद्धि जनता बुद्धिमान රටේ ප්‍රශ්න අමතක කරන දාන උපය මාර්ගය තමයි. ඒකනේ මම සුජියසේන සිංහ මහත්මයා කිව්වේ සති දෙකකට කලින් ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරයෙක්ම කිව්වයි කියලා මේ ලියුම එනවයි කියලා. න්‍යාය පත්‍රයේ තීරණවනේ පැහැදිලිවම. ඒක බට පටිගත කරගෙනමත් ඒක දැම්මම නේද කියන්නේ. ඒ හඬ ඒ තීරණවයි. ඒ හින්දා රූකඩ කවුද? සැබෑ ජනතා හඬ කොතනද? සැබෑ එක්සත් ජාතික පක්ෂේ කොතනද කියලා ජනතාව දන්නවා. ජනතාවගේ බුද්ධිය අව탁සිරු කරන්න හොඳ නෑ. දුෂ්තරතුරු පැල කරලා මාධ්‍ය වලින් පැවැත්ම හොයා ගන්න පුළුවන් කමක් නෑ. මාධ්‍ය වලින් පැවැත්ම හොයා ගන්න උත්සාහ කරපු නිසා තමයි රාජ්‍ය නායකත්වයේ අපට අහිමි වුණේ. ජනතාවත් එක්ක ගාමර යන්න ඕනේ. ජනතාවත් එක්ක සංවේදී වෙන්න ඕනේ. प्रधान हतुरा कौद प्रधान हतुराट इदरिए आंड विरोधी बलवेग अपट लघु भयानक अनुरा मेरा इदरिए अद बला पी बी जयसुंदर की लिपि मुका මේ මිනිසුන්ගේ දුක වේදනා ඒක පීබි ජයසුන්දුගේ ලිපිය නෙමෙයිනේ ඒක පිටුපස්ස තියෙන මේ රටේ රාජනායකයන් අඩ මාසික පඩිය කපන්න කියනවා රුහුණු කුමාරියෙන් මේ උදේ පාන්දර වැලට එන රාජ්‍ය සේවකයෝ මේ රාජ්‍ය සේවකින්ගේ වැඩිම පඩි වැඩි කිරීම කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විශ්‍රාමිකයින්ට වැඩිම දීමනාවල් දුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ ආණ්ඩුව අද මොකද වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව මේ සම්පූර්ණ පඩිය පරිත්‍යාග කරන් ඉල්ලනවා මිනිසුන්ගේ දුක වේදනාව තේරුම් ගන්නවද මිනිස් ජීවත් වෙන්නේ කොහොමද කියන එක හඳුනනවද ඉඳගෙන මේක මිලිටරි මේ අවියායුදත් එක්ක සිවිල් පාලනයට හමුදාව යොදවනවා ලෝකේ කොහෙද මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක කරන්නේ ඉඳගෙන මේ අනුතුරු අපි තීරු ගන්නට ඕනේ
පෙරමග ලකුණු පේනවා අපිට මේ වෙලාවේදී අපි අපේ ජනතාව මේ මේ අනතුර මේ මේ తత్వය නිදහස අහිමි වෙච්ච දවසකට තමයි මිනිසුන්ට ඒකේ වටිනාකම තේරෙන්නේ එදාට තමයි අර අමිර්ත්‍යා සිං ඉන්දියාවේ ආර්ථික මේ විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාග ගත්ත එක්කෙනා වරක් ප්‍රකාශ කළා ප්‍රජාතන්ත්‍රවාදී රටක නම් සාගතයක් ඇති වෙන්නේ නැහැ කියලා ඇයි ඒ මිනිසුන්ගේ හඬට අවස්ථාවක් තියෙනවා නැත්නම් මිනිසුන්ගේ හඬ දන්නේ නැති ගණන් ගන්න නැතුව යන්නේ සංවේදී තත්වයක් නැහැ අධිපතිවාදී පාලනයකින්දගෙන ඉතින් දැන් මේක බීබී ජයසුන්දරගේ ලිපිය පෙන්නනවා සංවේදී බවක් නැහැ කියලා ඉතින් මේ මනතුර ඉදිරියේ අපි මේ අනතුර තේරුම් ගත්ත උදවිය එක කඳවුරකට ඒක රාශි කරලා මේ අනතුරෙන් මිදෙන්නට කටයුතු කළ යුතුවා මිසක් මේ කඳවුර දෙකට කරන්නට කටයුතු කරනවා නම් ඒක ආණ්ඩුවේ න්‍යාය පත්‍රය ඒගොල්ලන්ව අයින් කරනවා කියලා තර්ජනය දානවා තර්ජනය දාලා ඒ කඳවුරට මේ ඒ තර්ජනයට බය මේ මේ බය වෙන්නේ නැතුව එලිපිට වැඩ කරනකොට ඒ කොට්ටාසට ගිහිල්ලා තව අපේක්ෂක ලයිස්තුවේ ඉන්න කට්ටියට කියනවා මෙයාව අස්කල්ලා ඔයාව තමයි අපි දාන්නේ එහෙනම් අපිට වැඩ කරන්න කියලා මේ ඡන්ද හිඟන තත්ත්වයන් ඇවිල්ලා මේ ප්‍රතිපත්ති ගැන කතා කරන්න ඕනේ අපි මොකද කරන්න කියලා කියන්න ඕනේ බුද්ධිමත් දේශපාලනයක්ද කරන්න ඕනේ මේක මේ මොනවද මේ දේශපාලනේ අර අර මේ ඒ කාලේ අර මේ මිනිසුන්ට මේ පුටුවල වාඩි වෙන්න දෙන්නේ නැහැ බංකුවල වාඩි වෙන්න දෙනවා මොනේ නේද මං කිව්ව කානුවට බහින්න කියලා කියනවා ඒ වගේ මේ බය 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 කියන එක තුලින් මේ තමන්ගේ පැවැත්ම හොයා ගන්න හදන්නේ මේ ඒ මහජන නියෝජිතින්ගේ මේ බුද්ධි අතරම අවතක්සියර කරනවා හරි කොස්තුති කොස්තුති